මම ඇත්තටම මේ NPP එක මේ වෙලාවේ නියෝජනය කරන්නේ මේ අපේ ජනෝදානය කියන කණ්ඩායමත් සමග ඉඳලා. එතකොට මම පරිසරවේදියෙක් විදිහට තමයි මෙතන නියෝජනය කරන්නේ. ඉතින් මම කියන්න කැමති පරිසරවේදියෙක් විදිහට මේ පහුගිය වකවානුව තුළ අපි පරිසරය බේරා ගැනීමට විශාල සටන් කරන්න වුණා. පරිසරය බේරා ගැනීමට ඇත්තටම මේ සටන් කරන්න වුණේ, මේ බේරා ගැනීම කරන්න වුණේ කාගෙන්ද? මේ බේරා ගැනීම කරන්න වුණේ පවතින ආණ්ඩුවේ දේශපාලන බලාධිකාරීන් තමයි. හැම වෙලෙම පරිසරය බේරගන්න අපි සටන් කරේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් සිංහ රාජ්‍යය ගත්තොත් අපි ඒ සිංහ රාජ්‍යය මැදින් ඔවුන්ට ඕන ඕන විදිහට ඒගොල්ලෝ මංමාවත් තැනුවා, වනය විනාශ කළා. මේවට ඍජුව සම්බන්ධ වුණේ දේශපාලන අධිකාරිය, එහෙමත් නැත්නම් හිටපු ජනාධිපතිවරු. ඒ වගේම අපි දන්නවා විල්පත්තුව විශාල වශයෙන් විනාශ කරා. මේ විල්පත්තුව විනාශ කරන්න මේ ප්‍රේරණ කලාපයේ ඉස්සෙල්ලාම කොමාරිකා වගාවක් පටන් ගත්තා. මේකේ පළමු බැකෝ පහර ගහන්නේ හිටපු වනජීවි අමාත්‍යවරයා. එතකොට අපිට විශාල ප්‍රශ්න තියෙනවා මේ පරිසරය රැක ගැනීමේදී. මොකද මේ දේශපාලන බලාධිකාරී එක්ක තමයි පරිසරවේදීන් වෙන අපිට විශාල වශයෙන් ගැටෙන්න වෙන්නේ. එතනදී අපේ පරිසරවේදීන් විශාල අතුරු අන්තරාවලට මුහුණ දුන්නා. ඒගොල්ලොන්ගේ ලොකු ලොකු ගැටලු වලට ඒගොල්ලෝ මුහුණ දුන්නා, ජීවිත අවදානම් වලට මුහුණ දුන්නා. ඉතින් ඒ එහෙම වුණේ මේ දේශපාලන අධිකාරියත් එක්ක ඍජුවම හැප්පෙන්න වෙච්ච නිසා. ඒකම මුතුරාජ වෙලා අපි යම්කිසි ජයග්‍රහණයක් දැන් ලබාගෙන තියෙනවා. අපේ ජයග්‍රහණය දැන් පේන මානේ තියෙන්නේ. ඒ ජයග්‍රහණය ලබා ගන්න අපේ කණ්ඩායමට විශාල කාලයක් ගත වුණා. වසර 7ක් පමණ ගත වුණා. එතකොට මේ අත්දැකීම මම කියනවා නම් මේ මුතුරාජ වෙලා අපිට බේරගන්න සිද්ධ වුණෙත් විශේෂයෙන්ම දේශපාලන අධිකාරියෙන්, එහෙම නැත්නම් දේශපාලන බලවතුන්ගෙන්. මේ කරපු හැම විනාශයක් පිටිපස්සෙම හිටියේ මැර කණ්ඩායම් සහ ඔවුන්ව හොබවන දේශපාලන කණ්ඩායම්. ඒකේ මුතුරාජ වෙලට මහ පරිමාණයෙන් 2017 අප්‍රියල් 21 වෙනිදා මහ පරිමාණයෙන් කුණු බැහැර කිරීම සිද්ධ කරනවා. ඒ කුණු බැහැර කිරීම සිද්ධ කරන්න කලින් 2017 අප්‍රියල් 20 වෙනිදා විශේෂ ගැසට් පත්‍රයක් ගහනවා මේ මුතුරාජ වෙලට කුණු බැහැර කිරීම සම්බන්ධයෙන්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි 21 වෙනිදා මුතුරාජ වෙලට කුණු ටික බැහැර වෙන්නේ. එතකොට අපි දන්නවා මේ ගැසට් පත්‍ර නිර්මාණය කරන්නේ මේවා එලි දකින්නේ පාර්ලිමේන්තුව හරහා, දේශපාලන බලාධිකාරිය හරහා. එතකොට අපිට හැම තිස්සෙම මුතුරාජ වෙලත් අපිට බේරගන්න උනේ දේශපාලන බලාධිකාරිය හරහා. ඒක තැනකදී අපිට තීන්දුවක් හම් වෙනවා, මේ මුතුරාජ වෙලට කුණු දැමීම නවත්තලා තහනම් නියෝගයක් හම් වෙනවා. මේක අගවිනිසුරුවලයි තමයි මේ තහනම් නියෝගය අපිට ලබා දෙන්නේ. එතනදී පහුවදා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කියනවා මුතුරාජ වෙලට කුණු ටික දාන්න නැත්නම් ගිහිල්ලා ඒක සුප්‍රීම් කෝට් එකේ මිදුලේ බාන්නද කියලා. එතකොට අපි දන්නවා මේ මිනිස්සු මොනතරම් මේ පරිසර විනාශවලට මැදිහත් වුණාද කියලා. ඒකම අපි දන්නවා අපේ විල්පත්තුව වෙලාවේදී අපි පරිසරවේදීන් අපි සේරම ගිහිල්ලා මේ වෙනුවෙන් අපි පෙනී හිටියා, හිටගත්තා. ඒ විල්පත්තුව විශාල වශයෙන් හායනෙට ලක් කරේ රිෂාඩ් බදුදීන් කියන ඇමතිවරයා. එතකොට අද එතුමා ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ඉඳගෙන තියෙනවා. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයත් ඇත්තට මගේ හිතවතෙක්, මම දන්න කියන කෙනෙක්. ඔහු මුතුරාජ වෙලට ගොඩක් මේක සටන දිනා ගැනීමට අපිට උදව් කරපු කෙනෙක්. නමුත් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ රිෂාඩ් බදුදීන් වගේ අය ඇයි ඒ වගේ තැන්වලට කියලා ඉඳගන්නේ. එකකින් අපිට දැනෙනවා ඒගොල්ලන්ට අවශ්‍ය මේ පරිසරය නෙමෙයි, ඒගොල්ලන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න තමයි ඒගොල්ලෝ හැම වෙලෙම බලන්නේ කියලා.